වාර අනන්තත් ප්‍රමාණ තියෙනවා. කල්ප ගානක් අපි ඉපදමින් මැරමින් ගමන් කරනවා නමුත් ඒ ජීවිතවෙල අපිට බණපදයක් ඇහුනෙ නෑ. යම් කිසි කෙනෙකුට බණපදයක් අහන්න ලැබෙනවා කියන්නේම ඔහු සසරේ පින්කරලා තියෙනවා කියන එක. ඒවගේ මයි තවක් කෙනකුට බණපදයක් අහන්න ඉඩහසරවෙන් කරන එක ඒක විශාලපුන්න එක අටගිත්තා. මට මතක් වෙනවා, විමානවත්ව කිහරහතන් වහන්සේ දිවරෝකයේ වඩින වෙලාවේ. මහා ආලෝකයක් පතුරුවමින් ආනුභාවය ඇති දිව්‍යපපුත්‍රයෙක් දකිනවා. ඒ දිව්‍යපුත්‍රයගේෙන් අහනවා මුගලම් මහරහතන් වහන්සේ පින්වත් දිව්‍යපුත්‍රය. ඔබ කිනම් පිංකමක් කරගෙන මේ දිව්‍යරෝකයේ පහළ වනාද. අනේ ස්වාමීණී මට කියන්නත් ලැද්ජයි. මං ලොකූ පිින්කංකරපු කෙනෙක් නෙවේ. මම මනුස්සලෝකේ ඉන්න කාලේ මම හිටි කඩමණ්ඩියක. දවසක් එක්තරා තරුණයකුට ආරංචි වෙලා තියෙනවා මේ තුන්ලෝකයේම අග්‍රවන දෙවමිනිස්සුන්ට ශාස්ත්‍රෝ වන බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙලා කියලා. අන්නේඒ තරුණයා තමන් සන්තකතිබුණන සියලුදවල් අතහැරල දාලා. බුදුහාමුදුරෝ හොයාගෙන එන අතරතුරදී අපි නතර වෙලා හිට කඩමන්ියරාවා. විල්ලඒ රුණයා මගින් ඇැහු එකම එක දෙයයි ස්වාමීනී. බුදුරජාණන් වහන්සේ බණ කියන ඉසෞ්ව කොහෙද කියලා. මං ඒ තරුණයාට මගේ දකුණ අත දෙකු කරලා පෙන්වා අන්න අර පැත්ති තමයි බුදුහාමුදුරු බණ කියන්නේ කියලා. ස්වාමීනී මම මනුස්සලෝකී ඉන්න කාලේ කරගත්ත එකම පින බනහන්න ආපු කෙනෙකුට පාරපෙන්න පුයක විතරයි.